आयबोवान කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයේ ප්‍රමුඛයා සියත රාත්‍රී ප්‍රවෘත්ති විකාශයයි මේ මම කවිඳු විජේවර්ධන ප්‍රථමයෙන් සිරස්තල කැලණිතිස්ස යලි වැඩ අද විදුලිය කැපීමක් නැහැ මහා බැංකුව පොලි අනුපාත ඉහළ තමයි විදේශිකීන්ට සේවා සැපීමේදී ගාස්තු ගෙවීම විදේශ මුදල් වලින් පමණයි සංචාරක ආයතන වලට මහා බැංකුව දැනුම් දෙයි पूज्य जयसुंदर निदहस्करणवाद नेद्द नियोगय लबन 18 වනදා කාබනික පොහොර භාවිතා කළා කියලා වීවගාවේ නිෂ්පාදනය අඩු වෙලා නැහැ ඇමති මහින්දානන්ද වෙලේ සිට කියයි මේ වගේ අනවබෝධයෙන් කෘෂි කර්මාන්තය ගැන තීරණ ගන්න එපා මේ පාර රටේ සමස්ත අස්වැන්නෙන් 40%ක් අඩු වෙන්න පුළුවන් මහාචාර්ය බුද්ධිමාර මේ කියයි ඇමති සරත් වීරසේකර කොවිඩ් ආසාදනීය වී රෝහල් ගත කරද්දී තවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට කොවිඩ් කොවිඩ් ආසාදිත ගැබිනි මව්වරුන් සංඛ්‍යාව ඉහළට ජනපතිගේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ සභාව කල් තැබීමේ විවාදයේ දෙවන දිනය අදයි වනිදු චමීර සහ දිමුත් ලෝක ක්‍රිකට් කණ්ඩායම් වලට ප්‍රථමයෙන් දේශීය පුවත් डीजल නොමැතිකම හේතුවෙන් අක්‍රිය කළ කැලණිතිස්ස විදුලි බලාගාරය මෙවන විට යථා තත්ත්වයට පත් කර ඇති බව විදුලි බල මණ්ඩලය ප්‍රකාශ කළා. ඒ හේතුවෙන් අද දින කිසිදු විදුලි කප්පාදුවක් සිදුවන්නේ නැති බවයි එම මණ්ඩලය පැවසුවේ. මේ අතර බලශක්ති අමාත්‍ය උදේ ගම්මන්පිල මහතා තෙල් සංස්ථාව සතු ඩීසල් සංචිත වලින් ඩීසල් ලබා දුන්නේ නම් ඊයේ දින විදුලි කප්පාදුවක් සිදුවන්නේ නැති බවටයි වෘත්තීය සමිතිය චෝදනා කරන්නේ. ප්‍රමාණවත් ලෙස ඩීසල් නොලැබීම හේතුවෙන් ඊයේ දින කැලණිතිස්ස විදුලි බලාගාරය සම්පූර්ණයෙන් අක්‍රිය වුණා. කෙසේ නමුත් ඊයේ දින ඛනිජ තෙල් නීතිගත සංස්ථාව දින 8කට ප්‍රමාණවත් ඩීසල් මෙට්‍රික් ටොන් 10000ක් විදුලි බල මණ්ඩලයට ලබා දීමට තීරණය කළා. ඒ මෙරට මුහුදු සීමාවේ ඩීසල් මෙට්‍රික් ටොන් 37500ක් රැගත් නෞකාව නිදහස් කර ගැනීමට අවශ්‍ය මුදල් ලබා දීමට මහ බැංකුව කටයුතු කිරීමත් සමගයි. කෙසේ වෙතත් ඩීසල් ලැබීමත් සමග අද පස්වරුව වන විට කැලණිතිස්ස විදුලි බලාගාරයේ සමස්ත මෙගාවොට් 285ක ජනන ක්‍රියාවලියෙන් මෙගාවොට් 195ක් ජාතික විදුලි බල පද්ධතියට අද පස්වරුවේ එක් කිරීමට හැකි වූ බව විදුලි බල මණ්ඩලය ප්‍රකාශ කළා. ඒ හේතුවෙන් විදුලි කප්පාදුවක් සිදු කිරීමට අවශ්‍යතාවයක් නොමැති බව විදුලි බල මණ්ඩලය ප්‍රකාශ කළද ඇතැම් ස්ථානවල අද දිනේ විදුලි කප්පාදු වීම සිදුව තිබුණා. කැලණිතිස්ස බලාගාරයේ ජනන යන්ත්‍ර දුවන්න අවශ්‍ය ඩීසල් ලැබුණා. නමුත් යම් ප්‍රමාදයක් වුණා. මොකද අපි බලාපොරොත්තු වුණා හවස 4-5ට විතර ඩීසල් පොම්ප කරන්න පටන් ගන්න කියලා. නමුත් ඒක පැය 3-4ක් ප්‍රමාද වුණා. නොරච්චෝලි අක්‍රිය වෙලා තියෙන එක නැවත පද්ධතියට සම්බන්ධ කරන්න පුළුවන් වෙනවා කියලා අපි බලාපොරොත්තු වුණා 22 සමහරට ඒක දැනට තියෙන තත්ත්වය අනුව දවස් දෙකක් වගේ ප්‍රමාද වෙන්න පුළුවන් එහෙම වුණොත් අපි ඒ අනුව තබුස්කන්දට අවශ්‍ය තව දවස් දෙකකට අමතර දවස් දෙකකට ගණිජ නීතිගත සංස්ථාව එක්ක සාකච්ඡා කරලා තෙල් ලබා ගන්න බලාපොරොත්තු වෙනවා අනිවාර්යයෙන්ම මේ යන්නේ ලොකු අවදානම් තත්ත්වයක් උඩ තමයි යන්නේ ඒ කියන්නේ දවසින් දවස මේක පද්ධතිය බොහොම අමාරුවෙන් කළමනාකරණය කරගෙන යන්නේ ඒක ගැන හංගන්න දෙයක් නැහැ බලශක්ති ඇමතිවරයා තෙල් සංස්ථාව සතුව තිබූ ඩීසල් තොගවලින් අදාළ ඩීසල් දහවල් වන විට විදුලි බල මණ්ඩලයට ලබා දුන්නා නම් ඊයේ රාත්‍රියේ විදුලිය කපන්න සිදුවන්නේ නැති බවයි ඛනිජ තෙල් වෘත්තීය සමිතිය පවසන්නේ. ඇමතිවරයා ඔහුගේ බලය පෙන්වා ජනතාව කලවරේ තිබූ බවයි සමගි ඒකාබද්ධ වෘත්තීය සමිති බලවේගයේ කැඳවුම්කරු ආනන්දපාලිත මහතා ප්‍රකාශ කළේ. ඊයේ කැලණිතිස්ස විදුලි බලාගාරයේ විදුලි කපන්න හේතු වුනේ තෙල් සංස්ථාව. මහ බැංකුව අධිපති 17 දක්වා සල්ලි ගෙවනවා කියලා. එතකොට නැවෙම්ම දෙන්න තෙල් හිටියා. අමතිවරයාට කොලොන්නාවෙන් මෙක්ටිට් ටොන් 1500ක් ගැටලුවකින් තොරව දෙන්න තිබුණා උදී. මොකද නැව නිදාස් වෙනවා කියලා අමතුමා දන්නවා. අමති මුගු අයියේ දින 7කට ඩීසල් තියෙනවා කියලා. ඊයේ 1500 නිකුත් කරා නම් උදේ ඊයේ විදුලි කප්පාදුකුත් නැහැ. අමතිවරයා මේක දැනුවත්වයි මේ ඊයේ විදුලි කප්පාදුවට කැලණිතිස්සට කොලොන්නාවෙන් ඉන්ධන නොදුන්නේ. නලමගින් දුන්නා නම් එක්ක පැයක් කැපෙන්නේ නැහැ. විදුලි බල අර්බුදය තාවකාලික විසඳුම් තමයි ලබා දෙමින් යන්නේ. තත්ත්ව ඉතාමත්ම බරපතලයි. මේ වෙනකොට ලබා දෙන තෙල් ප්‍රමාණය දවස් 8යි. ඒ කියන්නේ 28 වෙනිදා වෙනකොට නැවතවතාවක් තෙල් සංස්ථාව සහ විදුලි බල මණ්ඩලය අතර ආයි මේ කඹැදිල්ලට ලක් වෙනවා. බලශක්ති අමාත්‍යවරයාගේ පැත්තෙන් කියන්නේ දවසකට විනාඩි 90ක් විදුලිය විසන්ධි කිරීමකින් තොරව යන්න බැහැ කැපකිරීමක් කරන්න ඕනයි කියලා.
මහබැංකුව පොලි අනුපාතිකයන් කිහිපයක් ඉහළ දැමීමට තීරණය කර තිබෙනවා. ඒ දින රැස් වූ මුදල් මණ්ඩලයේගත් තීරණයකට අනුවයි. එමෙන්ම ඩොලර් අර්බුදයට විසඳුමක් ලෙස විදේශිකයින්ට සේවා සැපීමේදී ඒවා විදෙස් මුදල් වලින් පමණක් සිදු කරන ලෙසට සියලු සංචාරක ආයතන වලට මහබැංකුව නියෝග කළා. ශ්‍රීලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් ශ්‍රී ලංකා මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය පදනම් අංක 50 බැගින් පිළිවෙලින් 5.5 සිට 6.5 දක්වා ඉහළ නැංවීමට තීරණය කර තිබෙනවා. මේ අතර රට තුල පවතින දැඩි විදේශ සංචිත අර්බුදයට එක් පිළියමක් ලෙස විදේශ සංචාරකයන් සඳහා වන සේවා සැපීමේදීද ගත යුතු පියවරයන් පිළිබඳව සංචාරක ආයතන වලට නියෝගයක් නිකුත් කර තිබෙනවා. ශ්‍රී ලංකා මහ බැංකුව පවසන්නේ විදේශීය සංචාරකයන් සඳහා සේවා ලබා දීමේදී ඒ සඳහා වන ගාස්තු විදේශ මුදල් වලින් පමණක් ලබා ගන්නා ලෙසට සියලුම ලියාපදිංචි සංචාරක ආයතන වලට නියෝග කළ බවයි. එමෙන්ම ඉන්ධන මිලදී ගැනීම සඳහා වන අත්‍යවශ්‍ය ආනයන බිල්පත් මූල්‍යණය කිරීම බලපත්‍රලාභී බැංකු අතර ඔවුන්ගේ විදේශ විනිමය ලැබීම් වලට සමානුපාතිකව බෙදා හැරීමට තීරණය කර තිබෙනවා. මේට අමතරව අභ්‍යන්තර ශ්‍රමිකයින්ගේ ප්‍රේෂණ සඳහා දිරිදීමන යෝජනා ක්‍රමය යටතේ විදේශගත ශ්‍රමිකයින්ගේ ප්‍රේෂණ සඳහා ඇමරිකානු ඩොලරයට දැනට ගෙවනු ලබන රුපියල් 2ක දිරිමත් කිරීමට අමතරව තවත් රුපියල් 8ක් ගෙවන ලෙසට සියලුම බලපත්‍රලාභී බැංකු ඇතුළු සියලුම මාර්ගගත ක්‍රමයන් වෙත ශ්‍රී ලංකා මහ බැංකුව උපදෙස් ලබා දී තිබෙනවා. මේට අමතරව මුදල් ප්‍රතිපත්ති තීරණවලදී ප්‍රතිපත්ති පොලි අනුපාතික ඉහළ නැංවූ අතර ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය නොවෙනස්ව පවත්වාගෙන යාමටද ඊයේ දින තීරණය වුණා. නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය 5.5 නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය 6.5 බැංකු අනුපාතිකය 9.5 ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය 4යි. මේ අතර රටේ වත්මන් ආර්ථික තත්ත්වය පිළිබඳව පැහැදිලි කිරීම සඳහා මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්‍රාල් මහතාගේ ප්‍රධානත්වයෙන් අද මහ බැංකුවේදී මාධ්‍ය හමුවක් පැවැත්වුණා. කිරිපිටි හිඟයට වගේම ඩොලර් අර්බුදය නිසා සිර වූ කන්ටේනර් සඳහා විසඳුම් ලබා දී ඇති බව මහ බැංකු අධිපතිවරයා මෙහිදී ප්‍රකාශ කළා. සමහරක් කන්ටේනර් සිර වෙලා තියෙන්නේ වෙනත් හේතු නිසා. මුදල් අවශ්‍ය වීම නිසා හිර වෙච්ච සීලුම කන්ටේනර්ස් අපි නිදහස් කරන්නට වැඩිපුර ඩොලර්ස් දීලා තියෙනවා. ඒත් එක්කම කිරිපිටි හිඟයක් මේට පෙර තිබුණේ කිරිපිටි වෙල මිල වැඩි කරන්නට බැරි නිසා ඒ අය සමහරක් අය ආනයනය නොකර හිටියා. දැන් ඒ ප්‍රශ්නේ දැන් විසඳලා තියෙන්නේ. මම හිතන්නේ දැන් අඩුපාඩුවක් නැතුව ද්‍රව්‍ය රටට එවී. ඉන්ධන අර්බුදය සඳහා මාධ්‍ය යොමු කළ ප්‍රශ්න වලටද මහ බැංකු අධිපතිවරයා මෙලෙස පිළිතුරු ලබා දුන්නා. තුමාට මතක ඇති 2007 8 9 කාලයේදී අපි ලොකු යුද්ධයක් කළා. සමහර දිනවල තිබුණා ආයුධ නැති දින. සමහර දින තිබුණා පතුල නැති දින. අපි ඇවිල්ලා හැමදාම ටෙලිවිෂන් එකට කිව්වේ නැහැ. එහෙම කිව්වා නම් එල්ටිටි එක ගහලා මේ එදා දවස් 8කට තියනවා කියලා කියනකොට ඊළඟ දවසේ අපිට තවත් ඒ කරුණු තියනවා කරගන්න. අපි කරයි ඒක. මොකද සමහරක තෙල් ගවඩා කරන්න බෑ දවස් 80කට. තියන්න තැනකුත් නැහැ. ඩයිනමික් ඔපරේෂන් එක. සමහරක අවස්ථාවලදී ඒක දවස් 2කින් එයි, දවස් 3කින් එයි, 4කින් එයි. දැන් මේ රටේ වෙලා තියෙන හැමදාම ඔක්කොම ස්පෙකියුලේට් කරනවා. කන්න තියෙන්නේ මේ දවස් 3ද, තෙල් තියෙන දවස් 8ද, විදුලිය තියෙන දවස් 4ද. ඒක අවශ්‍ය නැහැ. රජයේ වගකීම තමයි ඒව ලබා දෙන්නේ. ඉතින් ඒව ලබා දෙයි. ඉතින් සමහර කාලකට දවස් 8කට තෙල් ගත්තට පස්සේ පස්වෙනි දවසේ තවත් තෙල් දවස් තව දවස් 8කට ගනි. ඉතින් ඒ වගේ තමයි කටයුතු සිදුවෙන්නේ. ඒකට වැඩි කලබල වෙන්නේ නැතුව ඉන්න ඕනේ. කාබනික පොහොර භාවිත කිරීම තුළින් වීවගාවේ නිෂ්පාදනය අඩු වී නැති බව කෘෂිකර්ම ඇමති මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසනවා. එයද කුරුණෑගල දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක කාබනික පොහොර යොදා වගා කළ වීවගාවන් නිරීක්ෂණය කිරීමේ අවස්ථාවට එක් වෙමින්. මේ අතර නිසි අවබෝධයකින් තොරව යලිත් කෘෂිකර්මාන්තය ගැන තීරණ ගන්න එපා කියලයි මහාචාර්ය බුද්ධි මාරබේ මහතා ඉල්ලා සිටින්නේ. පොහොර ගැටලුව දැන් අපේ රටේ සාමාන්‍ය දෙයක් බවට පත් වෙලා. ඒ තරමටම පසුගිය කාලයේ පුරාවටම ගොවීන් පොහොර නැතිව අසරණ වුණා. ගොවීන් පාරට ආවා. හැබැයි රජයගත් මේ ක්ෂණික තීන්දුව తీරන සමස්ත කෘෂිකර්මාන්තයටම මේ වෙද්දී බලපා අවසන්. කෙසේ නමුත් කාබනික වගාවෙන්ද සාර්ථක ප්‍රතිඵල ඇති බව මේ වෙනකොට රටේ විවිධ ස්ථානවලින් වාර්තා වෙනවා. අනුරාධපුර බන්ධනාගාරයේ සිදු කළ කාබනික වී වගාවේ අස්වනු නෙලීම අද ආරම්භ වුණා. මේ අතරේ කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා අද කුරුණෑගල දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක කාබනික පොහොර භාවිතයෙන් සිදු කළ වීවගාව නිරීක්ෂණයකට එක් වුණා.
අපි වෙනදට වැඩිය අලුත් දෙයක් අපි දකිනවා වී වල නිෂ්පාදනයේ මේ ප්‍රදේශයේ බැලුවාම 10% 15% වගේ අඩුවක් තියෙන්නේ නමුත් වී මිල සහ වී වල බර වැඩිවීමක් වෙලා තියෙනවා බොල් ගතිය අඩු වෙලා තියෙනවා රසායනික පොහොර නොමැතිකම නිසා ගොවීන් කියන විදිහට ඒ නිසා ගොවීන්ට නිෂ්පාදනයේ අඩුවක් වෙලා නැහැ මේක අමාරුවෙන් වුණත් ගොවියෝ කැප කරලා මේ වැඩසටහන සාර්ථක කරගන්න උයි මහත්තුරු දව කරලා තියෙනවා කෘෂිකර්ම ඇමතිතුමා කිව්වට කාබනික පොහොර භාවිතයෙන් වී වගාවේ නිෂ්පාදනය වැඩි කියලා පිටරටින් සහල් ගෙන්නන්න රජය මේ වෙන විටත් තීරණය කළා ඉවරයි හිටපු කෘෂිකර්ම ඇමති පී හැරිසන් මහතාද මේ පිළිබඳව අද මාධ්‍යයට අදහස් පළ කළා කෘෂිකර්ම ඇමතිවරයා ඉවුරලා කිව්වා මාධ්‍යයට ඇවිල්ලා මම කෘෂිකර්ම අමාත්‍යාංශයේ ඉන්නකම් එක හාල් ලැටයක් පිටරටින් ගේන්නේ නැහැ කියලා දැන් පළවෙනි ලක්ෂය ගෙනාවා බන්දුල ගුණවර්ධන ඇමතිවරයා දැන් කියනවත් අපි චීනෙන් තව මෙට්‍රික් ටොන් ලක්ෂ 10ක් තව ගේනවා කියලා මං අහනවා ඒව වස විස නැද්ද ඒවට රසායනික පොහොර වර්ග යදලා කෘමිනාශක වල්නාශක ගහලා නැතුවද මේ තියෙන හාල්ද මේ ගේන්නේ අපි කාබනික පොහොර වීවගාව 100%ක්ම සාර්ථක නැති බවත් නිසි ප්‍රමිතියෙන් යුත් රසායනික පොහොර නොමැතිකම නිසා තමන්ගේ බගවන් මේ වන විට විනාශ වී ඇති බව පොළොන්නරුව ගොවීන් චෝදනා කරනවා ඔවුන් පවසන්නේ නිසි ප්‍රමිතියෙන් යුත් වල්නාශක නොමැතිකම නිසා ගොයමට වඩා වල් පැලෑටි තම ගොයම වසාගෙන ඇති බවයි මේ අතර නිසි අවබෝධයකින් තොරව කෘෂිකර්මාන්තය ගැන අත්‍යවශ්‍යයි. පාරිභෝගික අධිකාරිය නිසි පියවර ගත්තේ නැත්නම් ඊට එරෙහිව ශ්‍රේෂ්ඨ අධිකරණයට යන බවයි සමගි ජන බලවේගය පවසන්නේ. අපේ රටේ මේ දවස්වල තියෙන ප්‍රශ්නවලට වැඩිපුරම තිත වෙනුවට තියන්නේ කොමාව. කොමාවක් තියලා එතනින් එහාට යලිත් වැඩේ පටන් ගන්නවා. ඒ විදිහට තමයි අපේ රටේ ගෑස් ප්‍රශ්නය තවමත් කොමා දදා මේ විදිහට ඉදිරියට යන්නේ. මේ ප්‍රශ්නේ අවසන් කරන්නට කවුරුත් හරි හැටි මැදිහත් නොවීම රටේම ජනතාවගේ අවාසනාවක්. පැලස්තර යොදනවා. හැබැයි ස්ථිරසාර විසඳුමක් ලැබෙන්නේ නැහැ. තවමත් ගෑස් පුපුරනවා. තවමත් ගෑස් ආශ්‍රිත අනතුරු සිද්ධ වෙනවා. ගෑස් හිඟය තවමත් අවසන් නැහැ. කූට වෙළඳුන් වැඩි ගණන් වලට ගෑස් විකුණනවා. මේ ප්‍රශ්න තවම අවසන් වෙලා නැහැ. ඒ විතරක් නෙමෙයි ගෑස් අනතුරු වලින් හානියට පත් වූවන්ට තවමත් නිසි විදිහට වන්දි ගෙවලා නැහැ. වන්දියක් ලබා දීමේ සූදානමක් පෙරණ තෙක් මානෙක නැහැ. රටම බිහිතියට පත් කළ මේ ගෑස් අර්බුදයට සම්බන්ධ කිසිම කෙනෙක් අද වෙනකන් CID එකට හරි පොලිසියකට හරි කැඳෙව්වේ නැත්තේ ඇයි? ඇයි එයාට දඬුවම් දෙන්නේ නැත්තේ? රටේම ජනතාව මේ ප්‍රශ්න කිරීම කරනවා. අද සමගි ජනබලවේග මන්ත්‍රීවරුන් පිරිසක් පාරිභෝග්‍ය සේවා අධිකාරියට පැමිණියා. අද වෙනකොට මේ අනතුරු හරහා ජීවිතහානි 7ක් සිද්ධ වෙලා තිබෙනවා. පාරිභෝගික අධිකාරිය රෙගියුලේටර් එකයි ගෑස් බටයයි සම්බන්ධව ඒ නියාමනවන් ඒගොල්ලෝ ගැසට් කරලා නිකුත් කරලා තිබෙනවා. ඒකේ තිබෙන ගුණාත්මකභාවය පිළිබඳව. නමුත් තවම ගෑස් වල සංයුතිය පිළිබඳව මේ පාරිභෝගික අධිකාරිය ගැසට් නිවේදනයක් කරලා නැහැ. ඒතොර අපි ඒගොල්ලන්ට කියනවා වහාම ඒක කරන්න. ඊළඟ වගකීම තමයි මේ ගෑස් සා සිදුවෙච්ච අනතුරු හින්දා හලාබ වෙච්ච ජීවිතවලට දේපොළවලට වන්දි ලබා දීමේ බලය තියෙන්නේ මේ පාරිභෝගික අධිකාරියට. එහෙනම් පාරිභෝගික අධිකාරිය තිබෙන බලය පාවිච්චි කරන්න ඕනේ. පාරිභෝගික අධිකාරිය ඒ බලය පාවිච්චි කරන්න අසමත් වෙනවා නම් පාරිභෝගික අධිකාරියට විරුද්ධව අපි ශේෂ්ඨාධිකරණයට යනවා. ජනාධිපතිතුමා ලිට්‍රෝ ගෑස් සමාගමට බලන්න ගියා. ඒ බලන්න ගිය අනිත් දවසේ ඉඳන් ගෑස් සිලින්ඩර් වලද පොලට ආවේ නැහැ. රජයට සම්බන්ධ ආයතනයක් විදිහට වැඩි වගකීමක් තියෙනවා ලිට්‍රෝ ආයතනයට මේ නියාමනයන් කඩිනමින් ඉදිරිපත් කරන්න. ඒ වගේම අනිකුත් ආයතනය ලාෆ් ආයතනය මේ ආයතන දෙක තමයි ගෑස් සැපීම කරන්නේ. දැන් අපිට තියෙන සැකයක් තියෙනවා මේ ආයතන දෙකට අමතරව රාජපක්ෂ පවුලේ රාජපක්ෂ ගජමිතුරන්ගේ අලුත් සමාගමක් පිහිටවීම සඳහා වූ පිඹුරුපත් සකස් කරන්න අවශ්‍ය පිට්ටනිය සුද්ධ කරන වැඩේද මේ කරන්නේ කියන කාරණේ. ජනතාවට බය ඇති කළ මේ ගෑස් සමාගම් දෙකේ ගෑස් පිළිබඳව බයක් ඇති කරලා අලුත් ගෑස් එකක් අඳුන්වා දීලා වෙළඳ ආක්‍රමණය කරන්න භාවිතා කරපු මෙවලමක්ද මේ ගෑස් බෝම්බ කියන එක අපිට ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙනවා. ඒ නිසා අපි රටේ වගකීතු විපක්ෂයක් විදිහට මේ පිළිබඳව පාරිභෝගික සේවා අධිකාරියට දැනුවත් කරනවා. රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය සම්බන්ධ සභාව කල් තැබීමේ විවාදයේ දෙවනු දිනය අදයි.
ජනාධිපතිතුමා මේ කිව්ව කතාව රියවන්නා පාර්ලිමේන්තු මාලිගාවේ ඉඳන් නෙවෙයි ගම සමග පිළිසඳරදී එතුමාට මේ කතාව කියන්න එතකොට එතුමාට හොඳ උත්තර හම්බ වෙයි ගොවියන්ගේ වසවිෂෙන්තෝර කෘෂිකර්මාන්තය හරිත කෘෂිකර්මාන්තයේ දිගටම කරගෙන යනවා කිව්වා ඒ කියන්නේ මේ ආණ්ඩුවට තාම මොලේ පෑදිලා නැහැයි කියන එක මම මේ වෙලාවේ කියන්න ඕනි අද කෘෂිකර්මාන්තේ වලපල්ලට යවන්න කටයුතු කරලා තියෙනවා අපි මූණ දෙනවා සහල අර්බුදයකට ඇත්ත ඒ අර්බුදයට මූණ දීම සඳහා ජනාධිපතිතුමා අනුගමනය කරන ක්‍රියාමාර්ගය පැහැදිලිව प्रकाश करा अभी सत्य मून देम अभी विदेश मून देन अभी जाति आरक्षा मिलिटरी आरक्षा वेदगत आर्थिक आरक्षा वेदगत जीवनोपाय आरक्षा वेदगत कृषि कार्मिक आरक्षा वेदगत आहार सुरक्षित भावे वेदगत बल शक्ति आरक्षा वेदगत इवगेम देश पालन आरक्षा वेदगत मेकतम जाति आरक्षा मे हेम कुटसकिन्म मे रजे असार्थक जनाधिपति वर प्रमुख रजे सह मुलिम फेल यदा वेल टूअर्स राज्यपाल मेकअप අර්බුදයක් නෙවෙයි වටුකුරුළු රෑනසේ මේ ආර්ථික අර්බුදයේ දැල ඔසවගෙන ඉහළට පියමන්න දැන් කාලය උදා වෙලා කියන එක අපි මේ සමස්ත ජාතියට සිහිපත් කරන්න ඕනි ළඟදී ඉතිරිපත් කරපු ආර්ථික අතිරේක අයවැය යෝජනාව ඇයි මේක දෙසැම්බර් මාසේ විසර්ජන පනතට ඇතුල් කරේ නැත්තේ මං අහන්නේ කොයි රටේද GST එකයි VAT එකයි දෙකම තියෙන්නේ අනික මේ ඔක්කොම අය කරන්න තියෙනවා රජයේ ආදායම් බදු දෙපාර්තමේන්තුව ඇයි මේ සැරේ මුදල් අමාත්‍යාංශයෙන් කරන්නේ අපේ ජනාධිපති ඉතුමාගේ කතාව අහගෙන ඉන්නකොට ඉතුමා කියන වචනවල හැටියට ඉතුමා මාරම හීනයක් රට වෙනුවෙන් දැකලා වැඩේ කියන්නේ කිසිම හීනයක් සැබෑ වෙලා නැහැ ජනවාරි 20 වෙනිදා වෙනකොට සතියක් ඇතුළත ලෝකයේ කොවිඩ් වර්ධනය 55කින් වැඩි වෙලා මේ තත්ත්වයන් නැත්තේ ලංකාවේ තත්ත්වය ගැන ඔබට ආඩම්බර නැද්ද කොච්චර කවුරු කයිවාරු ගැහුවත් මොන පනත් ජනාවත් මොන ව්‍යවස්ථා ගැනවත් මේ රට කවදා දුණු වෙන්නේ නැහැ මේ සංස්කෘතිය මේ විදියටම ගියොත් වැඩක් නැහැ මේ වෙනකොට තමුන්නා රජය මොනරෙක් වගේ තමයි හැසිරෙන්නේ තන්න බොන්න නැහැ ඉල්විහිදගෙන ඉන්නවා සන්දර්ශන පවත්වනවා නමුත් අමුන්නාසලා පිටිපස්ස එළියේ තියෙන්නේ පසුගිය වර්ෂ දෙක තුලදී අපිට විශ්වවිද්‍යාලවල ප්‍රවේශය 35කින් වැඩි කරන්න හැකියාව ලැබිලා තියෙනවා අපි බලාපොරොත්තු වෙනවා නම් මේ උසස් පෙළට ඉඳගන්න 270,000 දරුවන්ගෙන් වැඩි බහුතරයක් විශ්වවිද්‍යාල යවන්න වගේම ලෝකේ රැකියාව වෙළඳපොළට ගැලපෙන ආකාරයේ ඒ ශිෂ්‍යයන් බිහි කළ යුතුයි එහෙම නැතුව අපිට හැමදාම 50,000 ගානේ 60,000 ගානේ රැකියාව දෙන්න හැකියාවක් නැහැ අධ්‍යාපනය කියන විශේෂ සර්පෙල් දැන් මේනකොට ළමෙන්ට රෙදි දීලා තියෙනවා උඩ කෑල්ල දීලා යට කෑල්ල නැහැ යට කෑල්ල දීපු ළමෙන්ට උඩ කෑල්ල නැහැ සර් සෞඛ්‍ය කියන විශේෂනුත් පෙල් අර විද්‍යාව තියද්දි පැණි පෙව්වා මුටි බින්ද වැක්සින් වලින් ගසා කෑවා PCR වලින් ගසා කෑවා ඇන්ටිජන් වලින් ගසා කෑවා සුවවිරුවන්ගේ ප්‍රශ්න සර් කෘෂිකර්මයේ සබ්ජෙක්ට් එකත් පෙල් ජාතික ආර්ථිකය කළමනාකරණය කරලා තියෙන විදිය එතකොට සීනි ගෑස් පොල් තෙල් ජාවාරම් අපේ රටේ ඩොලර් නැහැ සර් ඇතුළු මේ ආණ්ඩුව account වලින් පෙල් जनाधिपति गोटाबे राजपक्ष महता दूरदर्शी कटेतु कल भव श्रृंका रामान्य महानिकाये महानायक अग्गमह पंडित अतिपूज्य मकुलावे श्री विमल नाहिमियान पवसनवा ए जनाधिपति वर्यागे सहभागित्वेन पवति उपसंपदा पुण्योत्सवेट एक्वेमिन महाविहार वंशक श्रीलंका रामंज महानिकाये हेत्ते देवन उपसंपदा पुण्य महोत्सव जनाधिपति गोटाबे राजपक्ष महतागे प्रधानत्वेन वेलिवेरिय नारंगवले श्री सुमन कीर्ति पिरिवेन मूल महाविहारे ये पस्वर्वे पेवत्तुना विहारस्थाने वेत पेमिनी जनाधिपति वर्या उपसंपदा महाविनय कर्मय मेम वर्षे सुदुकरणट यदुनु बव संकेतवत् कर्मिन समरु फलके निरावरणे कला श्रीलंका रामंज महानिकाये महानायक अग्गमह पंडित अतिपूज्य मकुलावे श्री विमल स्वामीन वहन्से एतुलु महासंगरत्ने पेरहरिन वेडम करविमिन उपसंपदा महोत्सव आरंभ අවස්ථානුකූල රජේ ක්‍රියා කරලා එන්නත් ආදී ලබා දීලා ඒ සමහර විට එන්නත් තුනම ලබා දීලා යම් යම් පරිපාලනයක් මේ රෝග පීඩාවල ඇති කරගත්ත නිසා තමයි මේ වර්ෂයේ මේ දිනේ අපි මේ උපසම්පදාව මේ විදිහට සිදු කරනු ලබන්නේ මේ අතර නවීකරණය කරන ලද කොළඹ මල්පාරේ පිහිටි සිරිමතිපාය අග්‍රාමාත්‍ය කාර්යාලය අද පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරුණා සමරු ඵලකේ නිරාවරණය කළ ජනාධිපති कार्यालय परिसरे तन्पत् करतिबु बुद्ध प्रतिमा महान्सेट प्रथम मल्पूजाव सिदु कला अल्बर्ट एमानुएल द सिल्वा महता विसिन सिय पुत श्रीमत अल्बर्ट अर्नस्ट द सिल्वा महता वेनुवेन मेम देमहल मंदिरे वर्ष 1916 दी इदि करतिबुना एतुमन्गे अभावेन पसु 1960 दी पौले सामाजिक निसिन्ने राज्येट पवरा देनु लबुवा 1978 वसरे दी एवकट अग्रामात्य रणसिंह प्रेमदास महता विसिन सिरिमती पायेही अग्रामात्य कार्यालय पिहिटवनु लबुवा
දැන් වත්මන් දේශපාලන තත්ත්වයේ සම්බන්ධයෙන් දේශපාලන වේදිකාවේ ඇසුණු කතා බිලියන කීයක් සල්ලි අච්චු ගහනවාද හිට පාන් රාත්‍රලා කරන් ගන්න රුපියල් කීයක් අපිට ගෙවන්න වෙයිද රුපියලේ වටිනාකමක් නැහැ මිනිසුගේ ආදායම් බැරි වෙලා තියෙනවද කොහොමද මේකට උත්තර දෙන්නේ කොහොමද මිනිසු ජීවත් වෙන්නේ මිනිසුන්ට දරා ගන්න බැරි තත්ත්වයක් අද රටේ තියෙන්නේ මේගොල්ලෝ සඳළු තල් වලින් බහින්න ඕනේ පල්ලෙහැට කාලේ ඇවිල්ලා මේක මේ නෑ අල්බුදේට වර්ක් කියන්න ඕනේ මහින්ද රාජපක්ෂ මහත්මයා ඩොලර් මිලියන 500ක් අඩු වුණා නෑ ගෙවන්න දෙන්නේ ඩොලර් මිලියන 500 ඒක දැයි ගෙව්වා කියලා කියනවා මිලියනයක් කියන්නේ ලක්ෂ 10ක් ලක්ෂ 10 ගොඩවල් 500ක් තව දින 10ටයි ලංකාවට පිට රටින් ගේන දේවල් ගේන්න ස්වෛරී බැඳුම් කර ලෝකේ කවුරුන් ලබාගෙන තියනවද කියලා අපි නිශ්චිතව දන්නේ නැහැ. නමුත් ද්විපාර්ශ්වීය ගිවිසුම් මත එළමෙන ණය සංවිධානයක් සහ රටක් අතර සිද්ධ වෙන්නේ. ඒවට නෙගෝෂিয়েට් කරන්න පුළුවන්. මේ ජනතා විමුක්ති පෙරමුණ කියනවා. ඇයි මේ නෙගෝෂিয়েට් කරන්නේ නැත්තේ ණය පිළිබඳව කියලා. ස්වෛරී බැඳුම් කර පිළිබඳව කොහොමද නෙගෝෂিয়েට් කරන්නේ? දැන් සමහර කට්ටිය කියනවා අපේ ණය ගෙවීම් වල මේ මාසේ ගෙවපු ඒ වාරික ගෙවන්නේ නැතුව ඒක පාවිච්චි කරන්න තිබුණයි කියලා රටේ දින අත්‍යවශ්‍යම භාණ්ඩ මිලදී ගැනීමට. ඒක තර්කයක්. හැබැයි ඒක ඒ විදිහට පාවිච්චි කරලා තිබුණා නම් අදහන සින්දුව වෙන එක අවුරුදු 30කට වැඩි කාලයක් තිස්සේ රෝල ගහමින් ආපු ගමනක කෙලවරට ඇවිල්ලා තියෙනවා මේ කෙලවරට එනකොට කොයි පාලනයක් තිබ්බත් මුහුණ දෙන්න වෙන දුෂ්කරතාවයක් තියෙනවා ඒ දුෂ්කරතාවයට දැන් අපි මුහුණ දෙමින් ඉන්නවා ඒ වගේම ඒ අර්බුදයේ ඇතුලේ එකෙන් ගොඩේමේ මාවතකුත් පේනවා විදුලි බල ඇමතිවරයයි කණිති තෙල් බාරව ඇමතිවරය හරියට නේ අර වැස්සට වඳුරු ගෙවල් හදන්නේ ඒ වගේ තමයි දැන් පිරිපහදු මැදිස්ථානේ වැහුවා දැන් අපි පිටින් ඩීසල් ගන්න ඕනේ හැබැයි පිරිපහදුවේ තෙල් ටික අඩු වෙනවා දැනගන්නකොට අපේ සැලැස්මක් තියෙන මේ මාස 3කට විතර මේක යන්නේ කොහොමද කියලා කල්පනා කරන්න එහෙම වුව නැහැ එදා වෙලේ ටුවර් එකක් වුණා රටක් වගේ ඉඳන් බැලුවම මේ වේදිකාවේ කරේ මොකද්ද මිට කිව්වේ මසුරංගන කතාව නෑ මගේ මාධ්‍යවේදී මහත්තයා මට පෙන්නේ හිිනෙන්න කිట్లా වගේ හරියට කතා කරන්නේ මොකට ඔය මගේ අහපු ප්‍රශ්නෙට පිළිතුර තමයි සක්‍රදේවෙන්දාව මෙහෙට ආනයනය කරන්න වෙනවා සක්‍රදේවෙන්දාව ආනයනය කරලා සක්‍රදේවෙන්දාට කියන්න ඕන මෙන්න දැන් ඩොලර් ටිකක් මවල දෙන්න මෙහෙමයි කියන දැනුයි රට විවෘත වෙන්නේ දැන් අපි ආර්ථික ගොඩ නගනවා මේක අපි හිතලා කරපු දෙයක් නෙමෙයි අපි ආණ්ඩු වෙනකොට ඔයා කියපු කතා ඔක්කොම කිව්වා ඔක්කොම කරන්න හිටියේ හැබැයි කොවිඩ් එකත් එක්ක මුළු රටම අපිට දන ගන්න සිද්ධ වුණා ඒක ඇත්ත තත්ත්වේ මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතාටද කොවිඩ් වෛරසය ආසාදනය වී තිබෙනවා මේ අතර යලිත් කොවිඩ් රෝගී ගැබිනි මව්වරුන් සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බවයි සෞඛ්‍ය අංශ ප්‍රකාශ කළේ දැන් කොවිඩ් පිළිබඳ සම්පූර්ණ වාර්තාව महजन आरक्षक अमात्य रिय अद्मिराल सरत वीरसेकर महताट कोविड-19 वैरस आसादने वीति मनवा असनीपतात्या खेत्विन सिदुकल पीसीआर परीक्षण एकदी ओहु कोविड आसादिते कुबवटता हरु वियत्ते पेरेता दिन पेवती नववन पार्लिमेंतुवे देवन सेसिवारेटद अमात्यवर्या सहभागी उना ए अनुव पार्लिमेंतु तुल अमात्यवर्यागे समीपतम आश्रितेन निरीक्षण करन बवई पार्लिमेंतुवे वेतुधारी नरेंद्र प्रणांदु महता सियतर प्रकाश कले पार्लिमेंतु मंत्री शानक्यन සමානික මහතාටද කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බවට වාර්තා වනවා මන්ත්‍රීවරයා විසින් සිය පෞද්ගලික ට්විටර් කිනුවේ මේ පිළිබඳ සටහනක් තබමින් ඉල්ලා ඇත්තේ පසුගිය දින කිහිපය තුළ තමා ඇසුරු කළ පුද්ගලින් සිටිනම් ඔවුන් මේ සම්බන්ධයෙන් සැලකිලිමත් වන ලෙසයි මේ අතර ගත වූ මාස 4 හා සැසඳීමේදී කොවිඩ් ආසාදිත ගැබිනි මව්වරුන්ගේ සංඛ්‍යාව ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව ගැබිනි මව්වරුන් වහාම බූස්ටර් එන්නත් මාත්‍රාව ලබා ගත යුතු බවයි විශේෂඥ වෛද්‍ය මහාචාර්ය සනත් ලැනරෝල් මහතා ප්‍රකාශ කළේ. අපි දැක්කා මේ මහ ජනතාව අතර වගේම ගර්භණී මව්වරුනුත් අතරත් යම්කිසි අන්දමක අපරීක්ෂාකාරී තත්ත්වයක් මේ සෞඛ්‍ය පුරුදු සම්බන්ධයෙන්. මේ නිසා අපි දැනට අත්දැකීමෙන් අපි දන්නවා කොරෝනා රෝගය වැළඳිච්ච ගර්භණී කාන්තාවන්ගේ සංඛ්‍යාව ඉහළ යෑමක් අපිට දකින්න පුළුවන් පහුගිය සති දෙක තුන ඇතුළත. පාස්කු ඉරුදින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයට අදාළ නඩුවෙන් හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා නිදහස් කරන්නේද නැද්ද යන්න තීරණය ලබන පෙබරවාරි මාස 18 වනදා ප්‍රකාශයට පත් කරන බව කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණය අද දැනුම් දුන්නා. පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ලවන බවට නිශ්චිත බුද්ධිතරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට ක්‍රියාමාර්ග නොගැනීම තුළින් සාපරාදී ලෙස රාජකාරී පැහැර හැරීම ඇතුළු චෝදනා යටතේ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට එරෙහිව ගොනු කර තිබෙන නඩුවේ සාක්ෂි විභාගයේ අවසන් වීමෙන් පසුව එම චෝදනාවලින් ඒ මහතා නිදහස් කරන්නේද විත්ති වාචකයේ කැඳවන්නේද යන නියෝගය ලබන 18 වනදා ප්‍රකාශයට පත් කරන බව කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ මිනිසුරු මඩුල්ල ආද ප්‍රකාශ කළා. මෙම නඩුව අද නාමල් බලල්ලේ ආදිත්‍ය පටබැඳිගේ
මොහොමඩ් එරිෂඩින් යන මහතුරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා. එෙහිදී පාස්කු ඉරිදින ප්‍රහාරයෙන් මිය ගිය පුද්ගලින්ගේ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තා අධිකරණයේ රෙජිස්ට්‍රාර්වරියගේ මාර්ගයෙන් ලකුණු කරනු ලැබුවා. එම ලකුණු කිරීම වලින් අනතුරුව පැමිණිල්ලේ සාක්ෂි විමසීම අවසන් කරන බව නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා අධිකරණයට දන්වා සිටියා. එම කරුණු සලකා බැලූ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල එම චෝදනා වලින් විත්තිකරු නිදහස් කරන්නේද එසේත් නැතිනම් ඔහු වෙනුවෙන් විත්ති වාචකයක් කැඳවන්නේද යන නියෝගය ලබන මාස 18 වනදා ප්‍රකාශයට පත් කරන බව සඳහන් කළා. මෙම නඩුවට අදාළ රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී නිලන්ත ජයවර්ධන පොලිස්පති චන්දන වික්‍රමරත්න ඇතුළු සාක්ෂිකරුවන් 4 දෙනෙකුගෙන් සහ ලේකන 759ක් සාක්ෂි වශයෙන් ඉදිරිපත් කර තිබුණා. මේ අතර රිමාන්ඩ් බහරයට පත් කර සිටින නීතිච්ච හිජාස් හිස්බුල්ලා මහතාට එරෙහිව ලබන 28 වනදා පුත්තල්ම මහාධිකරණ හමුවේ පැවැත්වෙන නඩු විභාගයෙන් අනතුරුව ඔහු සම්බන්ධයෙන් අප ඉල්ලීමක් ඉදිරිපත් වූ හොත් ඊට විරුද්ධ නොවීමට නීතිපතිවරයා තීරණය කර ඇති බව නීතිපති දෙපාර්තමේන්තුව අද අභියාචනාධිකරණයට දැනුම් දුන්නා. පාස්කු ඉරිදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් මීට වසර දෙකකට පමණ ඉහතදී අත්අඩංගුවට ගනු ලැබූ නීතිච්ච හිජාස් හිස්බුල්ලා මේවන විට ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත යටතේ රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. දැන් තවත් පුවත් කිහිපයක් කෙටියෙන් අදාලියම වවුනියාව දුම්රියපල මාර්ගයේ මත්පැන් අලවිසලක ගින්නක් හටගෙන තිබෙනවා. ගින්න හේතුවෙන් අලවිසල දැඩි අලාභහානි සිදු ඇති බවයි වාර්තා වන්නේ. මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ වවුනියාව පොලිසිය සිදු කරනවා. වරාය අධිකාරියේ නව සභාපතිවරයා ලෙස ආචාර්ය ප්‍රශාන්ත ජයමාන්න මහතා අද වැඩ බාරගත්තා. දැන්ට අපිට අලුත් ව්‍යාපෘති 15ක් පමණ ගරුව අමාත්‍යමාගේ අනුමැතිය යටතේ කැබිනට් මණ්ඩලයේ අනුමැතිය යටතේ ලයින් අප් වෙලා තියෙනවා. කොට දැන් මේ කාර්යභාරයන් ඉටු කිරීම තමයි ඊළඟට අපිට තියෙන කාර්යය. ඊට අමතරව වරාය ක්ෂේත්‍රයේ කාසා ආයතනයත් පවසන පරිදි කාර්යක්ෂමතාවය පිළිබඳ යම් යම් ගැටලු තියෙනවා. මම හිතනවා වරාය ක්ෂේත්‍රයට යම් දැනෙන සේවයක් ඉලක්කගත අරමුණුගත ලෙස අපිට කරන්න පුළුවන් වෙයි කියලා. කොතලාවල විශ්වවිද්‍යාලයට අපරාධ විද්‍යාව පිළිබඳව වූ පීඨයක් පසුගියදා විවෘත කරනා ඒ ආරක්ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න මහතාගේ ප්‍රධානත්වයෙන්. එහිදී විශ්වවිද්‍යාල මුද්‍රණාලයේ දෙවන අදීරය සහ නව පීඨයේ වෙබ් අඩවිය විවෘත කිරීමද ආරක්ෂක ලේකම්වරයා අතින් සිදු කෙරුණා. සියත රාත්‍රී ප්‍රවෘත්ති විකාශය අවසන්. ඔබට සුවදායි රාත්‍රියක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.